කොවිඩ් රෝගීන්ගේ පැතිරීම පාලනය කර ගැනීම සඳහා අද රාත්‍රී 10 සිට මේ මාස 30 වන සඳුදා උදෑසන 4 දක්වා රට වසා තැබීමට මා තීරණය කළා. මේ තත්ත්වය විවිධ මතධාරීන් වෘත්තීය සමිති වෛද්‍යවරුන් අනිකුත් සෞඛ්‍ය නිලධාරීන් සහ රජය අතර ඇති එකිනෙකා පරයා යන තරඟයක් හෝ ඝට්ටනයක් නොවේ. අපි යථාර්ථය තේරුම් ගත යුතුයි. මෙය මුළු ලෝකයේම මුහුණ දෙන බැරෑරුම් ප්‍රශ්නයක්. අද සෑම රටක්ම නව සාමාන්‍යකරණය ක්‍රමවේදයට හැඩ ගැහිමින් සිටිනවා. රජයක් හැටියට ගත යුතු සෑම පියවරක් නිසි ලෙස අපි අරගෙන තියෙනවා. ඔක්සිජන් සැපයීම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සකස් කිරීම සහ එන්නත ලබා දීම වැනි රජයෙන් කළ හැකි සියලු දේ කරතත් රෝගීන් මනා ලෙස කළමනාකරණය කිරීම වෛද්‍යවරුන්ගේ කාර්යභාරය. ඒ වගේම මෙතෙක් කල තම ජීවිත අවදානමද නොතකා වෛද්‍යවරු හෙද හෙදියන් ඇතුළු අනෙකුත් සියලුම සෞඛ්‍ය අංශ නිලධාරීන් කරන ලද සේවය මා ඉතාමත්ම අගය කොට සලකනවා. එමෙන්ම තම ජීවිතය පවා පූජා කළ සෞඛ්‍ය අංශවල සියලුම තරාතිරම්වල නිලධාරීන්ට මාගේ නොමද ගෞරවය පුද කරනවා. මේ වැඩ වර්ජන උද්ඝෝෂණ සඳහා සුදුසු අවස්ථාවක් නොවන බව පැහැදිලි කරුණා. රට අරාජික තත්ත්වයට පත් කරන්නට සූදානම් වෙන්න එපා. සෞඛ්‍ය ශාස්ත්‍රය මෙම කරුණ දෙස එක් කෝණයකින් පමණක් බැලුවත් රජයක් ලෙස අප විදේශ ණය ගෙවීම, වැටුප් ගෙවීම, සහනාධාර ලබා දීම ආදී කටයුතු අතපසු නොකර අකණ්ඩව පවත්වාගෙන යෑමට නම් අප රටේ ඇති කුඩා ආර්ථිකය කලමනාකරණය කර ගැනීමට අපට සිදු වෙනවා. කොවිඩ් රෝගයෙන් මිය ගිය අයගෙන් බොහෝ දෙනා අවුරුදු 60ට වැඩි අයයි. ඒ අයගෙනුත් වැඩි අය නිදන්ගත රෝගවලින් බොහෝ කල පීඩා විඳිය අයයි. ඒ වගේම එන්නත ලබා නොගත් අයයි. එම නිදන්ගත රෝග තිබුණු අය කොවිඩ් රෝග ලක්ෂණ ඇති වූ වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. මේ නිසා නිදන්ගත රෝග තිබෙන අවුරුදු 60ට වැඩි අය ඉලක්ක කරගෙන සතියකට වරක්වත් ඇන්ටිජන් පරීක්ෂාවක් කරන ලෙස මම සෞඛ්‍ය අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා. ඉදිරියේදී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුව හොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම කරන්නට සූදානම් වන්නයි මා ඉල්ලා සිටිනවා. මේ තීරණාත්මක මොහොතේ රටේ සියලු දෙනාම බැරෑරුම් තත්ත්වය තේරුම් අරගෙන සැලසුම් සහගතව රට ඉදිරියට ගෙන ආ යුතුයි. එම නිසා කණ්ඩායමක් ලෙස එකමුතුව කොවිඩ් වසංගතය පරාජය කිරීම සඳහා එක්ව වැඩ කරන ලෙස සියලු දෙනාගෙන්ම මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. Breaking.lk.